අයිබෝවන් නවවන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ඓතිහාසික කැලණිය පුදුමේදී දිවුරුම් දුන්නා. මෙම තොරතුරු සමගින් හරිතේ හරියට සැමට කලින් ඔබට කියන සියත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ ආරම්භ වන්නේ. මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් අවධානය යොමු කරමු පුවත් සිරස්තල වෙත. नववन पार्लिमेंतुवे नव अग्रामात्यवरया लेस මහින්ද රාජපක්ෂ महता जनाधिपति गोटाभय राजपक्ष महता इदिरिये दिवुरुम देई. अभिनव पार्लिमेंतुवे अमात्य मंडलये दिवुरुम दीम लबन 12 वनदा ऐतिहासिक महानुवर मगुल्मඩුවේදී महामैतिवरनेन තේරීපත්තු मंत्रीवरुणगे नामलेखनय गैसेट कराई. अधीर किहिपයක් යටතේ හෙට සිට පාසල්වල සියලු ශ්‍රේණී විවෘත කරයි. लेबनने बेरूट नुवर सिदू पिपरीमट एरट प्रदेश रासक विरोधता. प्रथमे नवधानी मुकरमु देशीय पुवत वेत. පසුගියදා පැවති මහමැතිවරණයේ අති විශිෂ්ට ජයග්‍රහණයක් සමග ශ්‍රී ලංකීය දේශපාලනය තුළ වැඩිම මනාප සංඛ්‍යාවක් වාර්තා කළ මහින්ද රාජපක්ෂ මහතා සිව්වන වරට අග්‍රාමාත්‍ය ධූරයේ අද උදෑසන දිවුරුම් දුන්නා. ඒ ඓතිහාසික කැලණිය පුදබිමේදී පසුගිය අගෝස්තු මාස 5 වනදා පැවති මහා මැතිවරණයෙන් අති විශිෂ්ට වාර්තාගත ජයග්‍රහණයක් වාර්තා කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකි වුණා. මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමගම රටේ මීළඟ වසර 5ක පාලන තන්ත්‍රයේ හැබවීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබා දෙමින් අද දින අග්‍රාමාත්‍ය ධූරයේ යලිත් වරක් දිවුරුම් දීම සිදු වුණා. මෙම ඓතිහාසික ජයග්‍රහණයත් සමගින් අග්‍රාමාත්‍යවරයා අභිනව පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට තෝරාගෙන තිබුණේ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ වීම විශේෂත්වයක්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙසට මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිට මේ මොහොත වන විටත් මේ පරිශ්‍රය වෙත දේශපාලඥයන්, විද්වතුන්, කලාකරුවන් එවැගේම පාක්ෂිකයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ආරාධිතින් මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතින් රසක් එක්ව සිටියා. ප්‍රථමයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්ප්‍රාප්තිය සිදු වුණා. ශ්‍රී ලංකා ජනරජයේ අග්‍රාමාත්‍යතුමන් ලෙස දිරුම් දීමේ අවස්ථාවට සහභාගී වී ආශිර්වාද කරන්නට පැමිණ සිටියත් කැලණිය පුණ්‍ය භූමිය බෙහෙවින් හික්මුණු නිවුණු ශාන්ත ස්වරූපයක් ගන්නා ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්. ඒ අනතුරුවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැලණිය රජමහා විහාරස්ථානයේ වෙත පැමිණියේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 7 වන විධායක ජනාධිපති අතිගරු ගෝඨාභය පුණ්‍ය භූමියට සම්ප්‍රාප්ත වන ආකාරය අපට දැක බලා ගන්නට පිළිවන්කම තිබෙනවා. මෙම රාජ්‍ය මහෝත්සව අවස්ථාවට සහභාගී වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ඉනනතුරුව කැලණිය පුණ්‍ය භූමියේ විහාර මන්දිරයේ ඉදිරිපිට තනා ඇති විශේෂ පීඨිකාවට ගොඩවීමට නියමිතයි. මහා සංඝරත්නයේ පෙරටු කර ගනිමින් ආරාධිතින්ගේ පැමිණීමත් සමගම ජාතික ගීය ගායනා කිරීම සිදු වුණා. ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සිදු කෙරුණේ කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත නාහිම්පාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තිවිසෝ භගවා අරහං नववන පාර්ලිමේන්තුවේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යලිත් වරක් අග්‍රාමාත්‍ය දුහුරේ දිවුරුම් දීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ සුබ මොහොතින් සිදු වුණා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍යතුමන් ලෙස මහින්ද රාජපක්ෂ මහතුමන් අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ දිවුරුම් දෙන මොහොත. මහින්ද රාජපක්ෂ වනමම श्रीलंका प्रजातांत्रिक समाजवादी जनरजे आंडुक्रम व्यवस्थाव आरक्षाकूट अनुगमने करने बाबत श्रीलंका देशे तुल वेनम राज्य पीठवीमट केलिमो अन्याकारिमो श्रीलंका तुलदी हो इंपिटदी अत आधार दीम अनुबल दीम अनुग्रह दक्वीम मुदल दिवीम धैर्य दीम होदेशनाट किलीम नोकरन बाबत गौरव बहुमानी तो प्रकाशकूट प्रतिज्ञादेमी මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක ඉටු කරන බවට ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවට මාගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව වවුමානීය යුක්තව ප්‍රකාශ කොට प्रतिज्ञा दिवी तब्बीतियो सब रोगो विनाशतो माते भवत्वन्तरायो सुखी दीर्घायुको भव भवतु सब मंगलं सब देवता सब बुद्धानुभावेन सदा सत्य भवन्तु ते नव अग्रमात्वरया लेस दिवुरुम दोन මහින්ද රාජපක්ෂ महता इन अनतुरुब कैलनी राजमहा विहारस्थाने विहार मंदिरे वेत පැමිණ आगमिक වතාවත් තුළ නිරත වෙමින් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලබා ගත්තා. විසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ संपन्नो सुगतो लोकविदु अग्रामात्य दूरे दिवुरुंदुन මහින්ද රාජපක්ෂ මහතා මෙවන විට ආශිර්වාද ලබා ගැනීම සඳහා බෞද්ධ ආගමික සිද්ධාස්ථාන ඇතුළු ආගමික ස්ථාන වෙත පැමිණීමෙන් සිටිනවා. ඒ අනුව අග්‍රාමාත්‍යවරයා තව ස්වල්ප මොහොතකින් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණීමට නියමිතයි. මේ පිළිබඳ තොරතුරු අපගේ සවස් 6 ප්‍රධාන පුවත් විකාශය තුළින් බලාපොරොත්තු වන්න. नववन पार्लिमेंतुवे नव अग्रामात्यवरया लेस दिवුරුම් දුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳ සියත අප තබන සටහනක් මේ. වරට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහෝදරයන් 6 දෙනෙකුගෙන් සහ සහෝදරියන් 3 දෙනෙකුගෙන් සමන්විත පවුලක දෙවන පුතු ලෙස උපත ලබන්නේ 1945 වසරේ නොවැම්බර් මාස 18 වෙනිදායි. මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වන ඩී.ඒ. රාජපක්ෂ මහතා මෙරට ප්‍රතාපවත් දේශපාලන චරිතයක්. මව වන දන්දිනා සමරසිංහ මැතිණියගෙන් ලැබුණු ආදරයත් අධ්‍යාපනය වෙනුවෙන් ලබා දුන් මඟ පෙන්වීමත් මහින්ද රාජපක්ෂ මහතාගේ අධ්‍යාපන ගමන අතිශය සාර්ථකත්වයට පත් කරන ප්‍රධාන කරුණක් බවට පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ගල් රිච්මන්ඩ් විද්‍යාලයෙන් කොළඹ නාලන්ද විද්‍යාලයෙන් සහ ටර්ස්ටන් විද්‍යාලයෙන් සිය අධ්‍යාපනය හදාරනු ලබනවා. ඉන්පසුව කොළඹ නීති විද්‍යාලයෙන් නීතිය හදාරා නීතිචවරයෙකු ලෙස දිවුරුම් දෙන ඔහු මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත්වන්නේ 1970 වසරේ මැයි මාස 27 වෙනිදා පැවති මහා මැතිවරණයේ. එවකට 24 වෙනි වියෙහි පසු වූ මහින්ද රාජපක්ෂ මහතා එම පාර්ලිමේන්තුවේ ලාභ කාලතම මන්ත්‍රීවරයා බවට පත් වුණා. සිය දේශපාලන ගමන් මඟ තුල ජනතා අවශ්‍යතා වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී සටන් රසක් මෙහි වූ හෙතෙම මෙරට කම්කරු ජනතාවගේ සමීපතම මිතුරා බවට පත් වුණා. 1982 වසරේ ජනමත විචාරණයේදී බෙලියත් ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් යලි පාර්ලිමේන්තුවට පිවිසි ඔහු අද දක්වාම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ අඛණ්ඩව ජනතා ප්‍රසාදය ඉතලම ලෙස තබා ගනිමින්. 1994 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග රජයේ කම්කරු ඇමති පදවිය මහින්ද රාජපක්ෂ මහතාට හිමි වූ අතර පසුව දීවර සහ ජල සම්පත් අමාත්‍ය දුහුරේද හොබවනු ලැබුවා. විවිධ අමාත්‍ය දුහුර තුලින් මෙන්ම විපක්ෂ නායකවරයා ලෙස ඔහු කළ ජනතා මෙහෙවර ශ්‍රී ලාංකීය දේශපාලන වංශ කතාව තුළ අතිශය සුවිශේෂී ලෙස සටහන්ව පවතිනවා. 2004 වසරේ පළමු වරට අග්‍රාමාත්‍ය දුහුරේට පත්වන මහින්ද රාජපක්ෂ මහතා 2005 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් වුණා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වන විට LTT ත්‍රස්තවාදයේ උතුරු නැගෙනහිර පමණක් නොව සමස්ත ශ්‍රී ලංකාවම වෙලා ගනිමින් ම්ලේච්ඡත්වය පතුරවා හරිමින් තිබුණා. සාම සාකච්ඡා සඳහා අවස්ථා ගණනාවක් ලබා දුන්නද සෑම අවස්ථාවකදීම ත්‍රස්තවාදීන් ඊට ප්‍රතිඋත්තර ලබා දුන්නේ වෙඩි උණ්ඩෙන් පමණයි. राज्य नायकයෙකු ලෙස රටේ ආරක්ෂාවත් ජනතාවගේ ආරක්ෂාවත් රටේ සාමයත් වෙනුවෙන් අකණ්ඩ කැපකිරීම සිදු කරමින් මාවිල් ආරු සරෝව වසාදමා සාමාන්‍ය ජනතාව සමූල ඝාතනය කරන්නට ත්‍රස්තවාදීන් දරු උත්සාහයත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු ආරක්ෂක අංශයන්ගේ සහයෝගය සමග එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේද යුදමය දැනුම භාවිතා කරමින් ත්‍රස්තවාදීන් නැසීමේ මහා මෙහෙයුම් ආරම්භ කළා. උදෙක්ම ඒ සෑම මෙහෙයුමක්ම ත්‍රස්තවාදීන් වෙනුවෙන් පමණක් කළ මෙහෙයුම් අන අතර සියලු මෙහෙයුම් මානුෂීය මෙහෙයුම් බවට පත් වුණා. මෙහි සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමෙන් සේනාධිනායකයා ලෙස 30 වසරක කුරිරු යුද්ධය 2009 වසරේ මැයි මාස 18 වනදා ශ්‍රී ලංකාවෙන් තුරන් කර සාමය ශ්‍රී ලංකාවටත් ශ්‍රී ලංකා වාසී සෑම සියලු ජනතාවටත් උදා කර දෙන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමත් වුණා. 2015 මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වුවත් ඔහු ඉතා නිහතමානී ලෙස සිය නිල නිවාස ගොඩනැගිලි යාන වාහන වෙන්ම කාර්ය මණ්ඩලයේද තේරී පත්වූ ජනාධිපතිවරයා සහ රජය වෙත බහර දෙමින් යලිත් සක්‍රීය දේශපාලනය වෙත ප්‍රවිෂ්ඨ වුණා. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදීද යලි අග්‍රාමාත්‍ය දුහුරේ දිවුරුම් දුන් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති දුහුරේට පත් කරවීමට දැඩි වෙහෙසක් මහන්සියක් කැපවීමක් දරනු ලැබුවා. නැවතත් අද දින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෙකු ලැබූ ඉහළම මනාප සංඛ්‍යාවද තමන් සතු කරගනිමින් සිව්වනවරටත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමනි, ඔබට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යජාලයේ සභාපතිතුමන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සුභාසිංසන. පසුගිය පස්වනදා පැවති මහමැතිවරණයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. මෙවර මහමැතිවරණයේදී තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු සමාජිකින් තිදෙනාගේ අත්සනින් යුතුව මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබුණා. එක් එක් දිස්ත්‍රික්කවල තේරීපත් වූ එක් එක් පක්ෂවල මන්ත්‍රීවරුන්ගේ නම් මෙලෙස ගැසට් නිවේදනයේ ඇතුළත්. මෙවර මහමැතිවරණයේදී ජනතා ඡන්දයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මන්ත්‍රී ධුර ආසන 128ක් දිනාගත්තා. සමගි ජනබලවේගයේ මන්ත්‍රී ධුර ආසන 47ක් දිනා ගැනීමටයි සමත් වුණේ. ඉලංගේ තමිල් අරසු පක්ෂය මන්ත්‍රී ධුර ආසන 9කට හිමිකම් කියනු ලැබුවා. ජාතික ජනබලවේගයට මෙවර මන්ත්‍රී ධුර ආසන 2ක් පමණයි ජනතා ඡන්දයෙන් දිනා ගැනීමට හැකි වුණේ. APDP පක්ෂයටද මන්ත්‍රී ධුර ආසන 2ක් දිනා ගැනීමට හැකි වුණා. මෙරට විශාලතම සහ ඉපැරණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයට ජනතා ඡන්දයෙන් මහ මැතිවරණයෙන් මන්ත්‍රී ධුර ආසනයක් දිනා ගැනීමට හැකි වුණේ නැහැ. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත්තේ මහමැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පමණයි. සමගි ජනබලවේගයේ මෙතෙක් නිල වශයෙන් ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර නැහැ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී හෙට දින විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. හෙට පස්වරු 10ට පමණ ආරම්භ වීමට නියමිත මෙම සාකච්ඡාවේදී එක්සත් ජාතික පක්ෂයට හිමි වූ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයට නම් කළ යුත්තේ කවුරුන්ද යන පිළිබඳව සාකච්ඡා සිදු කරනු බවයි එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨතේකු සඳහන් කළේ. මේ අතර සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව සඳහා පත් කරන මන්ත්‍රීවරුන් පිළිබඳව අද දින තීරණය කිරීමට නියමිත අතර ඒ පිළිබඳව සාකච්ඡා මට්ටමේ පවතින බවයි එම පක්ෂයේ මහලේකම් ජිත් මදුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් මෙවර මහමැතිවරණයෙන් පරාජය වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලයිස්තුව සඳහා නම් නොකරන බවයි සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරමින් ඊයේ දින සඳහන් කළේ. මෙවර පාර්ලිමේන්තු මහමැතිවරණයෙන් ජාතික ජන බලවේගයට එක් ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයක් හිමි වූ අතර ඊට නම් කරන්නේ කවුරුන්ද යන පිළිබඳව මෙතෙක් තීරණය ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන් හට හෙට සිට අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. පළමු ශ්‍රේණියේ සිට 10 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට හෙට දින අධීර කිහිපයක් යටතේ පාසල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ සතිය දින ක්‍රියාත්මක වන්නේ අධීර කිහිපයක් යටතේයි. ඒ අනුව සතිය දින 5 ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුතු නමුත් 1 සිට 4 ශ්‍රේණිය දක්වා සිසුන් පැමිණිය යුත්තේ සතියකට දින කිහිපයක් පමණයි. ඒ අනුව සෑම සතියකම සඳුදා 1 ශ්‍රේණියේ සිසුන්ද අඟහරුවාදා 2 වෙනි ශ්‍රේණියේ සිසුන්ද බදාදා 3 වෙනි ශ්‍රේණියේ සිසුන්ද පාසලට පැමිණිය යුතුයි. එමෙන්ම 4 වෙනි ශ්‍රේණියේ සිසුන් පැමිණිය යුත් සතියේ සෑම බ්‍රහස්පතින්දා දිනකම සහ සිකුරාදා දිනකම පමණයි. යළිත් දැනුම් දෙන තුරු මෙලෙස සිසුන් පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි අද්විතීය පාසල් වලට පැමිණිය යුතු ආකාරයේද අධීර කිහිපයක් යටතේ සිදුවෙනවා. ඒ අනුව සෑම සතිය දිනකම සඳුදා සහ 6 ශ්‍රේණියේ සිසුන්ද අඟහරුවාදා 7 ශ්‍රේණියේ සිසුන්ද බදාදා 8 ශ්‍රේණියේ සිසුන්ද පැමිණිය යුතු වෙනවා. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැමිණිය යුත්තේ 9 වන ශ්‍රේණියේ සිසුන්. කෙසේ වෙතත් 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතිය දින 5ම පාසලට පැමිණිය යුතුයි. පවත්නා තත්ත්වය තවදුරටත් පාලනය වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් විසින් තහවුරු කරන තෙක් මෙය ක්‍රියාත්මකයි. එහෙත් ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල මෙය ක්‍රියාත්මක නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලුම ශ්‍රේණිවල සිසුන් පාසලට පැමිණිය යුතු වෙනවා. නවවන පාර්ලිමේන්තුවේ අභිනව අමාත්‍ය මණ්ඩලය ලබන 12 වන දින මහනුවර මගුල්මඩුවේදී සිය ධූරයන්හි දිවුරුම් දීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය ප්‍රකාශ කළා. ඒත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siethanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අපි යලි හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.